යිබෝවන් සුභ මධ්‍යහනක් ඔබ ස්වාදිින් රුපහනි මධහන පුවත්විකාශය සමකින් මුලින් මගධානය ප්‍රතිී සිරස්තල වෙත මේවසරේ සාමාන්‍ය පෙළ විභාකය ලබන ජනවාරී දහට වනදා සිට පොඩි ලැසීගේ ගෝල කුඩු රංගත් ඩැලේ කුඩුත් එක්ක ජයනරුත් කොටුවයි ඇලටට මංචුත් පොලිසියේ සුදුවෙන් කතාවට රාජිතටත් රූමිටත් අධිචෝදනා ගුවන් ගමනුත්තහනම් රටේ මත්සය සම්පතින් දේශය මත්සේකර්මාන්තිය නගා සිටුවන්න පියවරගන්න ජනපතිගෙන් උපදෙස් රනිල්ගේ ඇත්්ටරකම එජාපය දේශපාලන කනත්තට අරංගයා පක්ෂ දේෂ්ඨයන්ගෙන් ඩැඩිචෝදනා සෞක්‍ය හොඳනැහැකයා ජපාන අගමැති අබෙත් ඉල්ලා හස්වෙන්න යැයි මලින්ම දේශය පුවත්. අධ්‍යන පොදුසාහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ලබනවසරේ ජොනවාරී දහට වනදා සිට විසි හත් වනදා දත්වා පැවැවීමට අධ්‍යප නමාත්‍ය අංශය තීරණය කරතිබෙනවා. මෙම වසේ පාසේයේ ශිතත්ව විභාගේ ඔක්තෝබර් එකොස්සනදා පැවැත්වෙන අතරේ අධ්‍යන පොදු සාහිකත්‍ර උසස් පෙළ විභාගේ ඔක්තෝබර් දොස් වනදා සිට නොුවම්බර් හයිවනදා දක්වා පැවැත්වීමටයි තීරණය කර ඇත්ති. අනුව ඔக்තෝබර් දහ වනදා සිට නොෑම්බර් අට වනදාදක්වා පාසල් නිවාඩුව ලබාදින බව අධ්‍යාපන අමාත්‍යංශය නිබේදනය කරනවා? නැවත පාසල් ආරම්භවන්ඩෙ නොම්බර් නවනදායි. මෙම වස්සරේ අවසන් වාරනිවාඩුව දෙෙසම්බර් විසි හතරවනදාසිට, ලබන වස්සරේ ජනවාරි පළමුුණදාදක්වා ක්‍රියත්මක වනවා. ලබනවසරේ නව පාසල් වාරය ආරම්භ වන්ඩි නවාරි හතර වනදායි. ොස සාමාන්න්‍ය පෙළ විභාගගේ ජනවාරි දහ අටමනදා සිට විසි හත්වන ර දක්වා පැවත්වෙන අතර එම කාල පරිච්චේදය සියලු පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලෙස ක්‍රියාත්මක बනවා. සාමාන්‍යපෙළ විාගට මූුණ දෙන සිසුන් සඳහා පමණක් ලබන ජනවාරි පළමුණදා සිට ද හත්වන ර දක්වා අධ්‍යන නිවාඩු කාලයක් හිමි වනු ඇති. සාමාන්‍යපෙළ භාගෙන් පසු නැවත පාසල් ආරභ වන්ඩි පෙබරවාරි පළමුණදායි. மத்துவதுரு துறண்කිරීම அறுහன் கி්‍රත්மக මෙහியயும் தௌதுரටත් புலுள் කතිබனபா. கொழுபு ரிமாண்டு வந்தனாகாரே நியாாமவரே குது බොரல்ல ප්‍රදේශවදී මත්කුடுු සමග අතරங்கොடගත් බයි පොலீசிய පවසන්නේ. හිර උත්තුර අපාදක කෝාසයට ලැබුණ තොරතුරක් ම, ොරල්ල සිරිසර වූයන ප්‍රදේශවේදී සිදුු කළ වැටනීමකදී, මත්කළු සමග බන්තරකාර නයාමකවයු අතරංගොට ගැනනා. ஹෙරයින් ග්‍රෑම් අන හතරයි මිग्්‍රම් එකසිීතිස් දෙකක්, සැකරු සන්තකේ තිබූ බවයි පොලසිය සඳහන් කළේ. කොළම රිමාන්් බන්ධරාකාරේ න්‍යාමකවරයක වන, හතලස් නවහවරදි මෙම සැකරු එම ප්‍රදිශයම පදිංචකරුවක්. ම අත්‍ර ගංචා ලංඟත බාගෙන සිටි නාවිකා මුදදා සාමාජචකයන් දෙදෙනෙකුද මටක්කුලේ ප්‍රදේශවේදී අතරංකුට ගත් පව පොලිසිය පවසනවා. සැකරුවන් දෙනා මාලිගවත්ත මහස්්‍රවා අතාික නටි දිරිපත් කිරීමටයි කටයතු කෙරුණේ. ங்கிரேදී පොලசி කළ වැටලීමකින් යතුුපැදි දෙකින් හෙரோයින් ප්‍රවාණය කළ සකරුවන් දෙදෙනකු අත්த்தනගුට ගන ලබවා. ஹෙரோයින් கிம் 10 මම් හත්යක් සැකරුවන් සන්තක තිබී සොහකත් පවයි පොලිசிය පවසන්නේ සැகකරුවන් දෙதனா හරණ සහ මඩල அல்லගාව ප්‍රදේශවල பதிංචිකරவான் போොலனர்ුව அரலගண் வில தம்மைனை ஹலවැ ප්‍රදේශයේදීද, ஹெரோන් සමග සැகකරුවන් පස්සනකූ පොලசிසි අත්තරංங்குුට ගෙනැතිබෙනවා වයිසවරුදු විසි පහ විසි හත තිස් දෙක සහ තිස් අටයන වයිස් කණ්ඩවල පසුවන මෙම සැකරුවට සන්තකේ තිබී මත්කුට ග්‍රෑම් තුනයි මිග්‍රෑම් පන්සිය හැට සහ සොරාගත් රන් මුදු හතරක් සොයාකත් බවයි පොලිසිය සඳහන් කළේ කැලනිය ගඟගාව රනාාල ප්‍රදේශයේදී සිදුකළ මෙහෙමකද මත්කුඩු සමඟ පාතාලනායකයෙක වුණ සමයන්ගේ ගෝලයක වූ ඉන්ද්‍රාහිවත් ඉඳදුනිල් වචන මැතා අත්තරංගට ගැනු සැකරු සන්තක තිබී මත්කුඩු ග්‍රෑම් දහයක් සොයාකත් පවයි පොලසිය සඳහන් කළේ සැකරු මිනිමරුම් කොල්ලකෑම් සහ බිය වැදීම් ඇතුළු අපරාද රැසකට සම්හන්ධ තැනැත්තකු බවයි පොලිසිය පවසන්නේ. මත්සියානයිනයට වාර්ෂික වැකිරෙන විදේශවිනිමේ පහතහෙලීම පැතිකඩෙ කිහිපේකින් සැලසුම් කළ යුතු වැතැයි ජනනාදීපති ගෝටාබේ රාජපක්ෂ ඇතුමා පෙන් පාත වුණා. ඒත් ජනාදීපතිකාවයාලේ පැවැති සාකච්ඡාවකට එක් වෙමින්. විසිතුර මසන් ිරිදිය මත්සයහා ඉස්සන් ැතිකිරීම දිවරවරය සංවර්තන බහුදින දිහිවර කට යතු සහ මත්සේ අපනෑන රාජමත්‍ය අංශුවේ, ඉදිරි සැලසුම් පිළබඳ සාකචාවක් ජනාධීපතිකාරයාලේදී පැවත්තුවනා. අධති ොහ ගේ රජ පක්ෂ ැතිතුමාගේ ප්‍රධහත්වයෙන් පැවති මසාකචාවට, ආර්ථික පුනර්චීවනේ පිළබඳ ජනාධිපති කාය සාදක බලකයේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, රාජමාතය කාංචන විජසේ කර ජනධදිප ලකම් PBජ සර මහතුරන් සහ ැබිනේ සහ රජ මත්‍යංශවල කමරුන් නිලධහරින්ෙන්ම දීවරමාතති ශ්‍රිත නිෂ්පාදකයන් හා ්‍යාපාරිකයන් එක්වසිටයා. මාලු කරවල උඹලකට සහ ඉන්මාලු ආනෑනයට වාර්ෂකව රච ඇමරිකාඩො මිලියන පන්සේකට අධික මුදලක්වැෑ කරනු ලබනවා. දීවර කරමාන්තිය දළදේශය නිෂ්පාධනයට මෙතෙක් ලබාද ඇති දායයිකත්වය සියයටටකක්. රට අමුහුදු තීරෙන් සහර වට අභ්‍යන්තර ඇති වැව්පදධතියෙන් නිසි පලනලාකිෙන විදේශ වනිම උපයන අපනෑනා අතරට දීවර කර්මාන්තයද පත්්‍යතු බවයි ජනාධිපතිතුමා මෙහිදී අවදහරණය කළේ. විසිර මත්ස්‍ය අපනෑයේ දයේ මිරිදිය මත්සීන් සියට අනු පහක් සහ කරදිිය මත්සීන් සියට අනවාටක් දේශයාව අභිජනනය කර අපනෑනය කරෙනවා. විසිතුරු මත්සවර්ග හත්සියකට ආසන්න සංඛ්‍යාවක් අපනෑනේ කිරීමේ හැක්‍යාව ඇති බවයි එම කර්මාන්තිය නිර්තවන්නන් මෙහිදී පෙන්වාදුන්නේ. රට ආවේනික මිරදිය මත් සයන් අභිචනනය කර අපනෑනය කිරමින් වැඩි විදේශ විිනිමයක් උපා කැනමේ හැකියාව සම්බන්ධන්ද මෙහිදී කරුණු සාකච්වාා කෙරුණා. ලොව විශාල ඉල්ලුමක් ඇති ජලච පැලෑටි ආනෑනය කර නිෂ්පාධනාකාාර තුළ වග කර, නැවත අපනෑනයට පතින බාද කලිහිල් කිරීමට ඇති ඉඩකඩ සොයයාබලන්නේ චනාධිපති ගොට බෙරජපක්ෂමැතිතුමා නිලද හරින්ට උපදෙස් ලබාදුන්න. රටය අභ්‍යන්තරය ඇති වැව් සංඛාව දහට දහසක්. ඒත් මිරිදිය මත්්‍යයකර්මාන්තයට යොදාගෙන ඇත්තේ වැව් එ පකටආසන්න ප්‍රමාණයක් පමණයි මිරිදිය මසුන් බෝකල හැකි වැව් හඳුනාගෙන ග්‍රාමියය පෝටීන් අවශ්‍යතාව සපුරාලිය හැකි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජාධිපති කාර්සාධික බලකායි ප්‍රධන බැසිල් රාජපක්ෂ මතා මෙහිදී ප්‍රකාශශ කලා. මිරිදිය මත්්‍යය ප්‍රවර්තනයට පැටවුන් අනුදහසක් වැවුලට මුදා හැරීමට සැලසුම් කරතිබෙනවා ්‍රියත්මක තත්ව ඇති අධිශීතාාර පසුගේ රාජය සමේ වසර තිස්තුනක් වැනි දේරිග කාලයකට පෞද් කලික ව්‍යාපාරිකයන්ට බදතිී ඇති බැවින්. එ දීවර් කරමාන්තය බිඳදමීමේ අර්මුණින් සිදුකනල දක් බව දීවරීන් මෙහිදී පෙන්වාදුන්නා. හදදු සීමාවේ මත්්‍ය අස්වැන්න ප්‍රවර්ධනයට හඳනා ගත්ස්ථාන එකසි හැත්තඇදික, ප්‍රතිීීම අභිචන මධ්‍යසාන ඇතිකිනිම සඳහා, භවිතේ නිවත්කරඇති දුම්රිය මැදිරි, බස්රත සහ, දිීවරයාත්‍රවා සගරපතුලේ තැන්පත් කිරීමටද මෙම සාකචාවේදී තීරණය කෙරුණ. 9ින් ූ නිෂ්පාදනයට අශ්‍ය මත්ස අවශ්‍යතාව දේශීය සපුරාගන්නාලෙස උපදෙස්තුන් චනාධි පරිතුමා, දිවරහා දදිවරකමාන්තීයට සහයවීමට අශ්‍ය නැව් දේශී යතනමකි නිෂ්පාධනය කළතු බවද අවදහරණය කළලා. රපියල් බිියන එදහස්තුන් සේකටන වැඩි මුදල් වියදම් දරීමට අනුමැදේල්ලා රජයේ ඉදිරිපත්කර ඇති අතුරු සම්මත ගෙනම පිළිබඳ විවාදයේ දෙවනදිනය අදයි. ලබන මස්ස පළමූුණදා සිට දෙසැබර් දක්වා වූ අතුරු සම්මතගෙනම ඒ පාර්මේන්තුවට ඉදිරි පත් කළේ හග්‍රමාතය මහින්දරාජ පක්ෂම හතායි. ඒ පිළිබඳ විවාදය යේ දිනයේදී පැවැත්වනා. අද පාර්ිමින්තු ආරඹභූ අවස්සාේ දී ැතියමතුරන් කිහිප දෙනෙකු විවාදධයට එක්මමින් මෙසේ අදහස් පල කලා. ටේ ආර්ථකංවර්ධනය. ඒක තමයි හිලක්කේ. ඒ අරමුණ ඉෂ්්‍රකර ගැනීමට ක්‍රමබේද තමයි අන්තර්ගත වෙලා තිබෙන්නේ අතුරු සම්බත ගිටුේ හා අපි ඉදිරිපත් කරන්න අයමයි ලේකන. ආර්ථික සංවර්ධනය සඳහා සියල්ලටම් වඩ අවශ්‍ය ලතිවෙෙන්නේ ආයෝජ. ආයෝජන නැතිල් ආර්ථික සංවර්ධනයක් ගැන සිතන්ටවත් පුළුවන්කමත් නෑ. ආයෝජන ලබාගැනීම සඳහා අත්‍යවශ්‍යය කොන්දේසියක් තියෙන. ඒ කොන්දේය තමයි විශ්වාසය. අතිශයෙන් තරඟකාරී ලෝකයක අපේ රටට ආයෝජන ලබාගැනීම පිණිස. අපි විශ්වාසය දිනාගට්ටෝනේ ජාත්‍යන්තර මට්ටම. විශ්වාසය දිනාගැනීම සඳහා තාමත් වැදගත්දේ තමයි දේශපාලන ස්ථාවරභ. දේශපාලන ස්ථාවරභාව ඇ පැදිලි. කිසිම විවාදයකෙන් තොරව මේ රටේ අද ස්ථාපිත වෙලාතිය.ඉදේ මනිසා අබන් තාමත් ගෞරවෙන්. ිුඳ පක්ෂයට කියන්ට කනති අපි තත්ව පිළිගන්න අපි කවුරුත් කියන කතාවත් තමයි නය සෑහෙන්න ගිය ආණ්ඩුව කාලදි වැඩි වනා කියලා. ඕ රුපියල් ට්‍රිලියන පහරි දසම පහ ඒ අවුරුදු පහට වැඩි වෙලා තියෙනවා දෙදස් පහළිවෙගන්නකොට තිබිලා තියෙන්නේ හත හා මාරක්වාගේ ප්‍රමාණය ්‍රීලියන එක දහරට වැඩ ලා තියනවා නක පිගන්න නැතුව ඉක්්‍රමයන්න එක මහා බැංගේ වාර්තාව පහැදිියීම තියෙනවා නමුත් මේ මාස හයට ප රුපියල් බිලියන නමසයකින් මේ නය හන්දරාව වැඩිවෙලාතිල. මේ තත්වය තුළ තමයි. තව ට්‍රලියන් එකයි දසම තුන නයගන්න වශ්‍යය අතුර සම ගනම ඉල්ලන් පර්ලිමේන්ට විසින් රජයේ සේවාවන් සඳහා මුදල් ක නොමැත් න. රජ ේවා න් ප ර වා. ැන් මසතු ක් කිය ති ැන්තමන් නාන්තලට මේකසය පනහ තුන්වනි වගන්තියන පුළුවන් මේ අෝස්ත මාමස සිසවන්දගේට. සැපටම්බර් ක්ටෝබර් නෝම්බ විස්ස දක්වා නනාපිපතිවරට මේකසිය පනහ තුනව වගන්ති අයටටේ මුදල් වවිෙන් කිරීම බලල් පවර. නොෝම්බර් මාස විසදක්වා අතුරු සම්ම කිරීමම අවශනය අවශ්‍යන අදගේ ඉන්ුන්න්න. විරධ පක්ෂයේ ප්‍රධාන තර්කයවී තිබෙන්නේ. මුදල් අනුමත කිරීම පිළිමඳ තීරණය ගැඩ. ඉතා පැහැදිලිව අග්‍රාමාත්‍යතුමා පැහැදිලි කර මිලියන කණනාමක. හිග ගෙවීම් කොන්ත්‍රත්කරුවන් නිදිකරන්නන් පිවිධ සංවර්ධන යෝජනා ක්‍රම සෞඛ්‍ය රෝහල්, මහජනවශ්‍යතාවයි සඳහා. ගෙවා නොමැතිව තමයි. එවකට සිටපු ආණ්ඩු ගෙදර ගේ නොෑම්බර් මාසේ ආර්ථික කඩාාවටීමකට රට පරිවර්තනය වීම වැලක්වීමටයි අපි සබහ වෙත පෙබර්වාරිමාසය ආවි. මහජනතාව ප්‍රතික්ෂය පදරන පිරිස්සක් බවට තමුන් අන්සේලා. අගෝස්තුමා සිි පස් වවෙනිම් ඉතාම බරපතල්ලම අන්තපරාජයකට විරුධ පක්ෂි මුහුණ දුන්නේ ජනතාව ගැන හිතන ආකාරය ගැන මහජනයායට පැහැදිලිමුණු ක්සයි. මැතිවරණ කොමිසම පවා ගරු කල්තානායක තුමනි විශාල මුදලකිල්ලා සිටියා මැතිවරණය පැවැත්වීම සදා. ඒ ධනුමත කරන ලදේ අදිිකරු ජනාජවිත්තුමා විසේ ආඩු කරම වස්ථාව එක්ෂය පළහ අදදාල වගන්තියටටද. සවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලෙසී නැමැත්තාගේ ගෝලේකු වෝ කුඩු රංග ගෙනියවිත්තුනක් සමග බලපිටේදී අතරංගොට ගැනීමට පොලිස් විශේෂකාරය බලකාය සමත්වනා. පොලිස් විශේෂකාරය බලකායේ විශේෂ විමර්ශණයක කියයට ලැබුුණු තුරතුරකට අනුව බලපිටිය වලදුව ප්‍රදේශේසිදු කළ වැටලීමකී කුඩු රංග මෙසේ ගිනාාව සමග අත්තරංගුට ගනු ලබවා. නසය වර්කයේ ගිියාවයක් ක්‍රිවෝල්වරයක් සහ තවත් ගිනියාවයක්ද ටී පනසයි වර්කයේ පතරම් එකසේ පනස් දෙක් මිලි නවේවර්කයේ පිස්තෝල සඳහායුතන පතරුම් පනස්තුනක් බොම්බතුනක් හාම් මාංචකෘටමක් ද සොයාකත් පව විශිෂ්ෂකාරය බලකාය පවසනවා. පොඩි ලැසගේ තවත් ගෝලියක වුණන සුද්ධානමැතා මොහුට මෙම ගෙනියා විසාහ පතරුම් ලබාදීඇති බවයි සැකරු ප්‍රකාශ් කරඇත්තේ. මෙ අතර තවත් අපරාධකරුවෙක වන ඇලටේ මංචු නැතා කඩුතුනක් සහ ටී පනසය උන්ඩ හතරක් සමක කරඳ වැල මැද්ධකම ප්‍රදේශේදී අත්තනං ගොටකත් පව පොලිසිය පවසනවා. පොලිසිය සහ පොලිස් විශේෂකාය බලකා එෙක් වයි වැටලීම සිදු කළේ. ද්‍රාතික පක්ෂනායක, රනිල් වික්‍රම සිංහ මහතාගේ අධූර දර්ශී වැඩපිළිවෙලින් පක්ෂය වලපල්ලටගේ බව එම පක්ෂේ ජේෂ්ටයින් පවසනවා. බත්මන් අර්බුදය සම්බන්ධයන් මාන්ත්‍ය වෙත අදහස් දකමින් ඔවුන් මේ බව කියා සිටියා. මේ රටේ ජනතාව තීන්දු අකරමතිය. ඒත් තීම්දුව පැහැත්ලි තීම්දුවත් රණින් වික්‍රපසිය මාත්මැවත් ප්‍රතික්ෂේප කළ. එත් ප්‍රතික්ෂප කිරීම එක්සත් ජාතික පක්ෂේ පරාජයයක්ත්මමි රණයෙන් වික්‍රපසිෙන මහත්තයගේ ඇක්ටර ගතිය නිසා. එක හ ඉඳල මේ කිව යින් ක්‍රසි වාත්මයක් එක්සත් ජාතික පක්ෂය කව දරි කනත්තර කිිහි නොයි කියලා. ඒක අද වෙලා අද සාකච්ඡා කළේ එක්සත් ජාතික පක්ෂේ බිඳ වැටීම පිළි බඳ තව නායකු හම්බ වෙන එකොල්ලත්ක කතා කරන්න අසාන හෑ දිිතේරණය එකට ඇවිල්ලා අපට අවශ්‍යය එක්සත් ජාතික පක්ෂේ ඒක නැවත නගා සිටුවන්ද. එක්සත් ජාති පක්ෂය අපේ පක්ෂය. මෙච් කණ්ඩායමක් ඉන්නවා සමගන් බලවේගේ බිදකුණල් එකක් වෙන්න යෝ එච්රයි මට ගැන්ටීමේ. තාවකාලිකව ඕහමගි කරන්න නම් මහිතන කර්්‍යසිර ඇමතුම පඳම කියලා එක් ජාතික්ෂ දෙකට විදිලති ඉති කවරහර එක කෙක් ඇවිල්ලා මේද ක්ඩ ඇම්තික සමිකරන්න ඕන. ඒ පක්ෂය ඉදිරියට ගෙනයාමට යම් දෙයක්ක්ට අයගෙන පුලන එකි කරන්නවා එකතමිේක බොරුතු ට යක් නෑ. අන්දුනනාත්මක සුදුවෑන් මාධ්‍යසාකච්‍රව සම්පන්ඳීන් චෝදනා ලැබසිටන හිටපුහමාතියේ රාජිත සේනාරත්නහා, රාජවෂද නිතිගත සස්ථාවේ හිටපු සභහපති මොහොම ද්‍රூමියන මහතුරන්ට කොළඹ මහදිකරණේදී අධ්‍යිචෝදනාපත්‍රය බහරදුන්නා. සුග න ධිපතිවරණ සබ මහත් න තුළ න් සුදු ෑන් මාධ්‍ය කච්චාව පවත්වා ජනාධීපති ේක්ෂක ගෝටබේ ාජපක්ෂමැතතුමාට අස චෝදනා එල්ල කළ බටයි, රජත සේ රත් හ ොහොම ෘ න දෙදනනාට චෝදනාල්බී ඇත්තේ. වුන්ට කෝලබ මහධදි කරලබින් සුරු ාන් කුළතුංග හතා ඉදිරියේ නතිපතිවරයා අදිි චෝදනා බාරදුා. අනතුරුව එක් විත්තිකරයෙක, රුපියල් දසදාහක මුදල් ඇපහ රුපියල් ලක්ෂ පහබැගින් නෂාරයට ඇ දෙකක් මත මුදාහැරීමට මහධි කරන විනිස්සුරවරයා නියෝග කලා. එක් ඇපකරුවෙකු ලගම ඥාතේකු වියතු බට නියෝග කෙරුණා බිත්තිකරුවන් දෙ දෙනාගේ ඇගරිි සලකුණු ලබාගෙන වාර්තාවක් කැදමන ලෙසද අධිරණය නියෝග කලා. අධිචෝදනා පත්‍ර භාරදීමෙන් පසු අධිකරණ හමුවේ ඉල්ලමක් කළ රජේ නියෝජ සොිසර ජනරල් දිලප පිරිස්මහතා මෙම නඩුවේ බිත්තිකරුවන් මුල් අවස්ථාවේ අධකරණය මගහරමින් ක්‍රියාකර ඇති බව පෙන් බාදුන්නා. එහෙයි ඔවු අඩුවිභාගේ සඳහා අකන්ඩ පෙනී සිටීබ තවුරු කර ගැනීමට පොලීසිය වෙෙත භාර්තා කළයුතු බවට කොන්තේසියක් පණමනලිසයි අධකරණයෙන්ඉල්ලා සිටියේ. එවැනි කොදේයක් අවශ්‍ය නොවන බව සඳහන් කළ මහදිකරන බින්සුරුපරයා බිත්තිකරුවන් දෙදෙනගේ විදේශ ගමන් තානම් කළ අතර. ඒ පිළිබඳ ආගමන බිගමන පාලකවරයා දැනුවත් කන ලෙසද නියෝග කලා. තවත් ඉල්ලිීමක් ඉදිරිපත් කරමින් මෙමනටුවේ සාක්ෂි වශයෙන් නම් කර ඇති, මධ්‍යීආයතන හතරකින් දබාගත් විඩියෝ දර්ශන අඩංගු සංයුත්ත ඇැටි මේමන විට අධිකරණේ පවතින බව ඒවා ගෙන්වා ගැනීමට නියෝගයක් නිකුත් කන ලෙසත් නියෝජ සොල්ස්රජනරල්බරයා ඉල්ලීමක් කලා. පිත් හදිිරන බිස්සුවරයා ැනට කොල මහිස්ත්‍රාත් අධකරනය හමුවේ පපතින එම සංයුත්ත ටැඩි මහදිකරණයට ගෙන්වා ගන්නා ලෙස රෙජිස්ටර් වලයාට දැනුම් දුන්න. වැඩ දුර අඩු භාගගේ ලබනවිසි දෙමනදාට කල්බුණ. ස්්‍රලංකාේ නොර්වේ තානපතින ට්‍ර යලක්හල් මහත්මිය අර්ලේක හමන්තරේදී ආග්‍රමාතේ මහිද රජපක්ෂ මහතා හමු වුණා. සුගේ මහැතිවෙන් ලැබූජෑයග්‍රහණය පිළිබඳ ආග්‍රමාමතය මහින්දරජපක්ෂමතාට සුපැතුම් එකක්ල නොවේතානාපතිනය, COVID-19 මාර්ගෝපදේශවලට අනුගතවෙමින්, මැතිවරණය සාමකාමීව පැවැතිීම සහන්දේද සිය ප්‍රශංසාාව පල කලා. නෝේරජයේ ්‍රී ලංකා නවරාජය සමග එක්ව තවදුරටත්ටයුතු කිරීමට අපේක්ෂාකන්න බවත්, දිගු කාලීන දීපාශය සම්හඳතා ශක්තිමත් කරමින් අංශ ගණනාවක වානිජය සබඳතා තවදරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂාකන්න බවද, නොවේතානාපතිනය මෙහිදී සඳහන් කලා. දීවර කළමනා කරන මෙවලම් සංවර්ථන සම්හන්යෙන් ශ්‍රුලං කව සමඟ ලබන මාසේදී නව ගිවිසුමක් අත්සන් කිරීමට අපේක්ෂා කරන්න බවයි ඇය තවදුරටත් කියා සිටේ. COෝVවිD-19 වියසනේ හේතුවෙන් සිද වූ ආර්ථික බලපෑම්ද අග්‍රමාතය මහින්ද රජපක්ෂම හතා සහ නොවේතා නාපතන, ත්‍රීනා යුරන්ලි ස්කෙඩල් මහත්මියගේ සාකච්ඡාවට බඳන්න වනා. ඒ පොතත් සමින්ස්වධින් රුපහනි අධ්‍යයන පත්ත්‍රකාශය නිමාවට පත්වනවා ඔබට සුබ දවසක්.